Imran mantrituma sandahan kerapu QR kramavedi haraha indra labadi medhi api balapuruttune sieluma purawasyanta yam aakareka indana pramanayak labadime arambuna eka sampurna me kramavedaya kiyala kiyanne 100% sampurna tamange avashyathaway laba ganeeme kramavedaya nevey namuth api me asiru abiyogaatmaka avasthave yam kalamanakaranayakin weda kala yutui enisa tamai sieluma purawasyanta tamange satiyakara laba gata haki uparima indana pramanayak laba dimata katayutu karala tiyenne e wageema visheshayenma podu prawahanaya api bas rata pasal van rata e wageema vishesha athyawashya seva kiyana ewata wen wen washeen visheshayenma gilan rata walata awashya sampurna pramanaya laba denawa gilan rata walata QR kete haraha api seema kirimak karala naha sieluma pirumhal walata upades laba dila tiyenne Gilan rata walata sampurna awashya dharithawa laba denna kiyala. Enisa eka kisima seemawak karala naha gilan rata sandaha. E wageema visheshayenma bas rata saha pasal van pasal lamun prawahanaya karana prawahana sewawan walatath api CTB depo haraha e awashya sampurna indana dharithawa laba dima sandaha pahugiya maasema katayutu karala tiyenawa. E sandaha langama depo sandaha dainikawa wenadara api nikut karapu diesel liter 170000 ka pramanaya laksha 8ak dakwa wedi karala tiyenawa. Dainikawa laksha 8ak api yawana. E wageema visheshayenma dīwara warayan 22 kata api seemawan panawala naha. E awashya indana laba dima katayutu karanawa. Namuth api dannawa trirodha ratha saha kuli ratha kiyana eka meka wen kara handuna ganeema sadaha niyamanayak naha. Dan eka prawahana amathyanshayaka karamin pawathinawa. Prawahana amathyanshaye nirdesha laba dimen anaturuwa api e awashyathawayan anuwa e awashyathawayat sampurna kirima sadaha api katayutu karanawa. Garu mulasane mantrithumani විශේෂයෙන්ම අපි දැක්ක අද දවසේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ අපේ විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ අපි සාකච්ඡා කරා ඊටාත්ම අභියෝගාත්මක මොහොතක අපි ඊටාත්ම ආර්ථික වශයෙන් පීඩාවට පත් වෙලා ඉන්න මොහොතක මම විශ්වාස කරනවා අද ලැබිච්ච පණිවිඩය සුභවාදී පණිවිඩයක් බවට පත් වෙයි කියලා. ඒක අසුභවාදීව දකින්න කොටසකුත් ඇති නැතුවම නෙවෙයි. විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය කාලේ මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන අවස්ථාවේ අපිට ගන්න තිබුණු යම් යම් තීන්දුව තීරණ නොගත්ත නිසා අපිත් මේ තත්ත්වයට පත් වුණා කියන එක අපි පිළිගන්න ඕන. ඒක මම කියන්නේ මේ අපේ ආණ්ඩුවට අදාළව පමණක් නෙවෙයි. දීර්ඝ කාලයක් මේ රාජ්‍ය පාලනය කරපු විවිධ ආණ්ඩු විසින් ගත්තු වැරදි ප්‍රතිපත්ති තීන්දුව නිසා මේ තත්ත්වය අපිට ඇති වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඊයේ දවසේ විශේෂම මහ බැංකුවේ අධිපතිවරයා අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට එතුමා දැනුවත් කිරීමක් කරලා කිව්වේ 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී ඉන්න ඉදිරිපත් වෙච්ච අවස්ථාවේ අපි යම් වර්ධනයක් දැක්කම අපි නැවත වතාවක් අර ඒ ප්‍රතිපත්තිය වෙනස් කරලා නැවත වතාවක් පරිදි ප්‍රතිපත්ති තීන්දුව తీරන වලට යෑම නිසා අපිට ඒක සම්පූර්ණ කරගන්න නොහැකි වුණා කියන එක. ඒ නිසා මම විශ්වාස කරනවා මෙවර ලැබිලා තියෙන ඒ ප්‍රතිපාදනය පිළිබඳව විවේචන තියෙයි සමහරු අහයි මේ අවුරුදු 4ක කාලය සඳහා ඩොලර් බිලියන 2.9ක මුදලක්ද ලැබෙන්නේ ඒකෙන් පමණක්ම පුළුවන් වේවිද කියලා. අපිට ජාත්‍යන්තර අරමුදලෙන් පමණක් අපේ මේ ආර්ථික අර්බුදයට අපිට විසඳුම් හොයන්න බෑ. ජාත්‍යන්තර මූල අරමුදලෙන් යම් විශ්වාසනීයතාවයක් ඇති වෙනවා. ලෝකයේ අනෙකුත් බැංකු පද්ධති වලට අපේ රටේ තියෙන බැංකු පද්ධතියට යම් ආරක්ෂාවක් ලැබෙනවා. ඒ ලැබෙන ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ තුලින් තමයි අපි අපේ රටේ අපේ අනාගත ප්‍රතිපත්ති අපි නිර්මාණය කළ යුතුව තිබෙන්නේ. අපිත් වග කියන්න ඕන ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපිත් බොහෝ වෙලාවට අපි විපක්ෂේ ඉන්න වෙලාවේ ආණ්ඩුව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරනකොට අයවැයක් ඉදිරිපත් කරනකොට අපිත් බොහෝ වෙලාවට ඉල්ලුවේ තව තවත් සහන දෙන්න කියලා. අපි ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන වෙලාවේ අපි සහන දෙනකොට අපි තව ටිකක් හයියෙන් තට්ටු කළා මේසර තට්ටු කළා ඒ ලබා දෙන සහන වලට අපිත් උද්‍යෝගයපත් කරා. නමුත් අපි මේක තේරුම් ගන්න ඕනේ මේ කවුරු ආණ්ඩු කරත් මේ ලබා දීපු සහන අපේ රටට ගැළපෙන නොවන ආකාරයට ලබා දීම නිසා තමයි අද අපි මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අපේ ආර්ථිකය අපි තේරුම් ගන්න ඕන. අපේ ආදායම තේරුම් ගන්න ඕන. අපේ වියදම අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා මම විශ්වාස කරනවා ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ අද විශේෂයෙන්ම මහ බැංකුවේ අධිපතිවර එවැගේම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ කණ්ඩායමක් එක්ක මේ ඉදිරිපත් කළ තියෙන යෝජනා ඔස්සේ ගියොත් අපිට අවුරුදු දෙකකින් තුනකින් අපි අර බලාපොරොත්තු වෙන ස්ථානයට අපිට අපේ රට ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම සතුටු වෙනවා විශේෂයෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා හැටියට අභියෝගාත්මක අමාත්‍යාංශයක් ඒ අභියෝගාත්මක අමාත්‍යාංශයේ අපිට පැවරිච්ච වගකීම විශේෂයෙන්ම මේ රටේ ජනතාවට අවශ්‍ය සැපයුම් ජාලය නැමැත ලබා දීම පමණක් නෙවෙයි
විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඒ වගේම විශේෂයෙන්ම මේ ණය ප්‍රතිවිරෝධගත වීමේ වැඩපිළිවෙළ ඇතුලේ විශාලම කාර්යභාරයක් තිබුණේ අපේ අමාත්‍යංශයට විශේෂයෙන්ම මිල ස්ථායීකරණ වැඩපිළිවෙළ විශේෂයෙන්ම ඉන්ධන සඳහා දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ආණ්ඩු යටතේ අපි ආනයනය කරන මිලට වඩා අඩු මුදලකට තමයි අපි මේ රටේ ඉන්ධන ජනතාවට ලබා දීලා තිබුණේ ජනතාව මත කියන ප්‍රශ්නයක් අපි මුදල් දීලා නම් ඉන්ධන ගත්තේ කොහොමද ආයතනයක් පාඩු වෙන්නේ කියන ඒ ප්‍රශ්නේ සාධාරණයි නමුත් අපි ආණ්ඩුවක් හැටියට හෝ ආණ්ඩු කරපු පිරිස හැටියට කවදාවත් ජනතාවට කිව්වේ නැහැ මෙන්න මෙච්චර මුදලක් අපිට වැය වෙනවා ඉන්ධන ආනයනය කරන්න කියන එක. ඒ ආනයනය කරන මිදලට වඩා හුඟක් අඩු මුදලට තමයි භූමි තෙල් ගත්තොත් මේ විශේෂයෙන්ම රුපියල් 360ක් පමණ වැය වෙන භූමි තෙල් රුපියල් 87ක පමණ මුදලකට දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරා. ඒ නිසා අපි තේරුම් ගන්නෝ අඩු ආදායම්ලාභී තීරු වලට විශේෂයෙන්ම අත්‍යවශ්‍යතා තියෙන තීරු වලට යම් සහනයක් ලබා දිය යුතුයි. නමුත් ඒ සහනය සියලුම පුරවැසියන්ගෙන් ලබා ගැනීම තමයි අසාධාරණ බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම සතුටු වෙනවා ඒ මිල සූත්‍රයක් අපි හඳුන්වලා දීලා තියෙනවා. මේක අපි තව විශ්වාස කරනවා මිල සූත්‍රයේ තව වැඩි දියුණු විය යුතු අවස්ථා තියෙනවා. ඒක ඇමතිවරයෙක්ට එහෙම නැත්නම් ආණ්ඩුවකට ගත යුතු තීරණයක් වෙනුවට මේක මේ ආයතනයටත් මුදල් අමාත්‍යංශයටත් ගත යුතු තීරණයක් බව තමයි මම විශ්වාස කරන්නේ. දැන් අද ගත්තොත් සැප්තැම්බර් මාසේ පළවෙනිදා මම දැක බොහෝ තැන්වල දාලා තිනවා දැන් ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිලත් එක්ක අද රාත්‍රී වෙනකොට මිල අඩු වෙන්න ඕන කියලා. අපි එකක් තේරුම් ගන්න ඕන අපි ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල පිළිබඳ කතා කරාට අපේ පිරිපහදු අපි ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන සති දෙකයි. අපි මීට මාසයකට පෙර තිබිච්ච බොරතෙල් මිල අද තියෙන බොරතෙල් මිල එක්ක අපිට කියන්න බෑ අද හවස වෙනකොට අපේ මිල වෙනස් වෙන්න ඕන කියලා. ඒ නිසා විශේෂයෙන්ම මිල සූත්‍රය අනුව මේ රටේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අවස්ථාවලදී ප්‍රතිලාභ ලබා දෙන්නත් ඒ වගේම වැඩි වෙන අවස්ථාවන්වලදී ඒක ආයතනයට හෝ රජයට බරක් නොවන ආකාරයට ඒ සංශෝධනය කිරීමටත් අපි පියවරගෙන තියෙනවා. නිසා අද රාත්‍රී වෙනකටත් මම විශ්වාස කරන්නේ නැහැ විශේෂයෙන්ම අද පළවෙනිදා තවත් විනාඩි දෙක කාලයක් තිබෙනවා. පළවෙනිදා වෙනකට මේ මිල සංශෝධනය සිදු විය යුතුව තිබුණත් මම විශ්වාස කරන්නේ අද තියෙන අපි ආනයනික මිලත් එක්ක ඒ සංශෝධනය තුලින් අඩු වීමක් අද දවසේ වෙයි කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි කාලයකට පිරිපහදුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙලා මේ කටයුතු කරගෙන යනකොට ඒ සහනය ජනතාවට ලැබෙයි. විදුලි බිල සංශෝධනය කරන්න සිදුවීමත් මම හිතනවා අවුරුදු 9කට පස්සේ කරන්න සිදුවීම බරපතල වැරැද්දක්. මේක හැම අවුරුද්දෙම යම්කිසි ආකාරයක සංශෝධනයක් වුණා නම් අඩු වෙන වෙලාවට අඩු වෙන්නත් වැඩි වෙන වෙලාවට වැඩි වෙන්නත් ඒ තුලින් ජනතාවට ලැබෙන පීඩනය අවම කරගන්න තිබුණා. නමුත් අපි අද උත්සාහ කරනවා විදුලි බල මණ්ඩලයේ කනිත් තෙල් සංස්ථාව ඒ සේවා සපයන ගමන් විශේෂයෙන්ම ඒ අපේ තියෙන වියදමුත් කළමනාකරණය කරගන්න පුළුවන්ද කියලා. මම විශේෂයෙන්ම පහුගිය සතියේ සභාපතිවරට විදුලි බල මණ්ඩලයේ අපි උපදෙස් ලබා දීලා තියෙනවා මේ වන විට ලංවිම ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට කළ හැකි සේවාවන් බොහෝ දෙයක් අද පෞද්ගලිකාංශයට බාර දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ අලුතෙන් සම්බන්ධතා ලබා දීම විසන්ධි කිරීම බණ්ඩල් කිරීම කණු සිට බීම මේ වගේ සියලු කාරණා අද ලබා දෙන පෞද්ගලික අංශයට ඒ සියලු දේ වහනවත්වල ඉවරලා අපේ සේවකයන්ගෙන් ඒක කරගන්න තත්ත්වෙටපත් කරගන්න කියලා. ඒ වගේම මම විශ්වාස කරනවා විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ විදුලි බල මණ්ඩලයත් ඒ වගේම කනිත් තෙල් සංස්ථාවත් ඒ විය යුතුයි. අපි දන්නවා සමහරු අද දේශපාලන වශයෙන් මේක වෘත්තීය සමිතිත් සමග එකතුලා මම කියන්නේ සියලුම් වෘත්තීය සමිති කියලා. මම සියලුම් වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරා. වෘත්තීය සමිති අපිත් එක්ක සාකච්ඡා කරන ඔවුන් තේරුම් ගන්නවා ඇවිල්ලා අභ්‍යන්තර සාකච්ඡාවලදී මේවා සියදු විය යුතුයි කියලා. හැබැයි ඔවුන්ගේ අර වෘත්තීය සමිතිවල තියෙන ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන්ගේ සමාජිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා එළිය ගිහිල්ලා මොනවා කිව්වත් ওই වෘත්තීය සමිති සියල්ලම අපිත් එක්ක සාකච්ඡා කරපු අවස්ථාවලදී මේවා සිදු විය යුතු දේවල් හැටියට පිළිගෙන තියෙනවා. ඒ නිසා ඒවා සියල්ලම අකණ්ඩව සිදු කිරීම සඳහා අපි කටයුතු කරනවා. විශේෂමයි බලාපොරොත්තු වන එළමෙන සතියේ විපක්ෂයට ප්‍රධාන විපක්ෂයට ආරාධනා කරන්න විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ඔවුන්ගේ අදහසුත් ලබා දෙන්න කියලා. ඒ අදහසුත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා විදුලි බල මණ්ඩලය ඒ වගේම ලංකා කනිත් තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළෙන් ආරම්භ කරලා මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ආරම්භයක් දෙන්න. විශේෂයෙන්ම මේ ව්‍යාපාර මේ සේවා සපයන ආයතනවල තිබිය යුත්තේ ජනතාවට වඩාත්ම හොඳ සේවය සපයන ආයතනය ලබා දෙන එක. වඩාත්ම පහසුවෙන්ම සේවාව ලබා දෙන ආයතනය ලබා දෙන එක. ඒක සක්‍රීය කිරීම. ඒ නිසා මම විශ්වාස කරන ඒ සටයුතු කරන්න පුළුවන් කියලා. ඒ වගේම ගරුක මූලාශ්‍රය මන්ත්‍රීතුමා විනාඩියක් ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් උත් මම දැක පහුගිය කාලේ දිගින් දිකටම මේ ගල් අඟුරු පිළිබඳව ඉන්ධන ආනයනය පිළිබඳව විවේචන එල්ල වුණා. අපි කියන්න කැමති ඉල්ලීමක් කරන්න කැමති අපි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා. යම් මන්ත්‍රීවරයෙක්ට යම් පුද්ගලයෙක්ට තොරතුරක් තියෙනවා නම් නිශ්චිත සාක්ෂියක් තියෙනවා නම් කරුණාකරලා ගිහිල්ලා ඒක බාර දෙන්න. අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරා හර්ෂසිල්ල මන්ත්‍රීතුමාගෙන් මුදල් කාර්යක සභාවෙන් ඒක පරීක්ෂණයක් කරන්න. මම තව ඉල්ලීමක් කරා
විවස්ථානු කූලව අලුතෙන් කාරක සභාව ඇති කරනකට අලුත් කාරක සභාවක් ඇති කරන්න මේ ප්‍රසම්පාදන කටයුතු වලට නැත්නම් මේ සමහර කණ්ඩායම් ඉන්නෝ දිගින් දිගටම මන් දන්නේ උත්සාහ කරන්න එක පැත්තකින් මේ රටට අවශ්‍ය ඉන්ධන ටික නොගෙනෙන තත්ත්වයටපත් කරන්නද රටට අවශ්‍ය ගල්ලංගුරු ටික නොගන්න තැනටපත් කරන්නද එහෙම නැත්නම් අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ අපිට උදව් කරන් ඉන්න සංවර්ධන ආයතන මේ රටට ලබා දෙන සහයෝගය ලබා දීම වැළැක්වීම සඳහා මේ රට දූෂිත තත්ත්වෙට මේ දූෂිත ගනුදෙනු කරන තත්ත්වයටපත් කරනවා කියන එක කරන්න උත්සාහ කරනවා කියන නිසා අවසාන වශයෙන් උත් පහුගිය මාස 3 මේ ඉන්ධන ආනයනය කරන්න මේ කටයුත්තට මැදිහත් වීම කරපු අධිකරු ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයටත් විශේෂයෙන්ම මේ පහුගිය මාස 3ම අපිට මුදල් ලබා දුන්නේ මහ බැංකුවෙන් මහබැංකුවේ ඇත්තම කාර්යභාරය නෙවෙයි අපිට ඉන්ධන ආනයනය කරන්න ගල්ලංගුරු ආනයනය කරන්න මුදල් ලබා දෙන එක. ඒ නිසා එතුමන්ලාගේ කාර්යභාරයෙන් එළියට ගිහිල්ලා විශේෂම බැංකු පද්ධතිය කළ යුතු දේවල් එතුමන්ලා ඒ ආනයනය කිරීම සඳහා මුදල් ලබා දීම පිළිබඳවත් සුදිය පළ කරමින් අවසර. යෝජනා කළා මම ඉන්න කාලෙත්. මම ආන්නේ. මොකද මේ පොලින් දික් වෙන්නේ? ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මේ ක්‍රමවේදයේ හරහා අපි යම් කලමනාකරණයක් කරා. නමුත් පහුගිය සතියේ වෙනකන් රාජ්‍ය සේවයේ සියලු දෙනා ගරු ඇමතුමනි සේවයට වාර්තා කරේ නැහැ. නමුත් රාජ්‍ය සේවයේ 100%ක් අපි කැඳවන්න තීරණය කරා. අපි පාසල් 100%ක් විවෘත කරන්න තීරණය කරා. අපේ තියෙන දත්තත් එක්ක පහුගිය සති තුනත් එක්ක සංසන්දනය කරනකට ඊට වැඩිය විශාල පිරිසක් මේ සතියේ ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණලා තියෙනවා ඉන්ධන පෙරහුමල් වෙත. අපි ඉන්ධන සැපයුම අඩාල කළා නැහැ. නමුත් අපි ඒක තේරුම් අරගෙන අවශ්‍යතාවය තව දුරටත් අපි ඉන්ධන යැවීම සඳහා මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නවා.